සෞඛ්‍ය ආරක්ෂිතව විභාගය පවත්වන බවට විවිධ පොරොන්දු දුන්නා. හැබැයි අද සිද්ධ වෙලා තිබෙන තත්ත්වය මොකක්ද? විභාගය පවත්වන්න කලින් මේක සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වනවා කියලා කිව්වට මොකද? අද විභාග පැවැත්වීමේ ක්‍රියාවලිය ගත්තොත් බරපතල අරමුදයක් බවට පත් වෙලා තිබෙනවා. තැන් තැන් වලින් ශිෂ්‍යෝ රෝගයට බොදුරුවමින් තිබෙනවා. මේ වෙද්දි 10කට වැඩි සංඛ්‍යාවක් මේ වෙද්දි රෝගයට බොදුරු වෙලා ඉන්නවා කියලා වාර්තාව. සමහර විභාග මධ්‍යස්ථාන වල නිලධාරීන් මුළුමනින්ම ඉවත් කරලා වෙන නිලධාරීන් පත් කරලා තියෙනවා. ඒ නිලධාරීන් නිරෝධායනයට යොමු කරලා තියෙනවා. එතකොට මෙවැනි තත්ත්වයක් තමයි අද මේ විභාග පැවැත්වීමේ ක්‍රියාවලිය ආශ්‍රිතව නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒකට බලපාලා තියෙන හේතුව තමයි විභාගය පැවැත්වීමට අදාළව ආණ්ඩුව පැත්තෙන් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම. ආණ්ඩුවට සෞඛ්‍ය ආරක්ෂිතව විභාගය පැවැත්වීමට අදාළ වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒ වගකීම ආණ්ඩුව ගත්තේ නැහැ. අපි දන්නවා ඡන්දය පැවැත්වීමට අදාළව ආණ්ඩුව කරපු මැදිහත් වීමක් තියෙනවා. එතකොට ඒ මැදිහත් වීම මේ විභාගය පැවැත්වීමට අදාළව නැහැ. ඡන්දය පවත්වන්න යද්දී ඒකට විශාල මුදල් ප්‍රමාණයක් වෙන් වුණා. ඒ වගේම මධ්‍යස්ථානවල ඡන්ද මධ්‍යස්ථානවල ඉඩකඩ ප්‍රමාණවත් නැති හින්දා අලුතෙන් මධ්‍යස්ථාන ස්ථාපිත කරන්න කටයුතු කරා. ඒ වගේම මේ මධ්‍යස්ථානවල ආරක්ෂාව සාධක කිරීම සඳහා ඒවා පාටිෂන් කරලා එතකොට වෙනමම කුටි හදලා එතකොට ඒ අවශ්‍ය කරන සැනිටයිසර් ඇතුළු අනෙකුත් ඒ සෞඛ්‍ය ආරක්ෂිත ද්‍රව්‍ය ප්‍රමාණවත් තරම් ලබා දීලා ඒ කරපු මැදිහත් වීමක් තියෙනවා. හැබැයි එවැනි මැදිහත් වීමක් විභාගයේ පැවැත්වීමට අදාළව අද සිද්ධ වෙන්නේ නැහැ. අද බොහෝ විභාග මධ්‍යස්ථාන ගත්තට පස්සේ ඒ වගේ අවම පහසුකම්වත් නැහැ. ඡන්දෙට කලින් නිරෝධායන නීති ඡන්දෙට බලපාන නිරෝධායන නීති ඒවා ගැසට් කරන්න කටයුතු කරා. හැබැයි විභාගයට අදාළව ඒ නිරෝධායන රෙගුලාසි ගැසට් කරේ නැහැ. එතකොට ඒක බලපාලා තියෙනවා. දැන් මේ ක්‍රියාවලිය පවත්වාගෙන යාමේදී ඒ විභාග පරීක්ෂකවරුන්ට ක්‍රියාත්මක වෙන්න ඒක බලපාලා තියෙනවා. දැන් සමහර පාසල්වල දැන් මේක හරියට වෙනවද බලන්න අඩුම ගානේ PHI කෙනෙක්වත් ඇවිල්ලා නැහැ. පැත්ත පලාදේ PHI කෙනෙක්වත් ඇවිල්ලා නැහැ. එතකොට ඒක නිරීක්ෂණයක් නැහැ. සොයා බැලීමක් නැහැ. විභාගාත යන්න ඇරලා තියෙනවා. විභාග මධ්‍යස්ථානයකට රුපියල් 1000 වෙන් කරලා තියෙනවා. සැනිටයිසර් බෝතලයක්වත් ගන්න බෑ. එතකොට මාස් අත් ග්ලව්ස් ඒ අවශ්‍ය කරන අනෙකුත් පහසුකම් ගන්න සබන් ඒ කිසිවක් ගන්න ඒ ප්‍රතිපාදනයේ ප්‍රමාණවත් නැහැ. අපි අහන රුපියල් 1000 මොකද කරන්න ඕනේ? දැන් රුපියල් 1000 ප්‍රමාණවත් නැහැ කිව්වට පස්සේ දැන් නැවත 1500ක් තව වෙන් කරලා තියෙනවා. තව බෝතල් දෙකක් ගන්න පුළුවන්. එතකොට දැන් අපි අහන්නේ දැන් මේ විදිහටද මේ විභාගය පවත්වන්නේ? දැන් බොහෝ විභාග මධ්‍යස්ථාන ගත්තට පස්සේ සිංක් එකක් නැහැ. අත හොදගෙන යන්න වැඩපිළිවෙලක් නැහැ. ඒක ඒවා නිරීක්ෂණය කරන්නේ නැහැ. සෞඛ්‍ය නිලධාරීන් එන්නේ නැහැ. ඒවා බලන්නේ නැහැ. එතකොට ඒවා කෙරෙන්නේ නැහැ. එතකොට විභාගාතේ මේක යනවා. මීටරේ පරතරේ නැහැ. සමහර පාසල්වල දැන් මේ වර්ෂාවත් එක්ක ඉඩකඩ පහසුකම් නැහැ. එලිමහන ඉන්න බෑ. එතකොට මේ තියෙන කොරිඩෝවල එතකොට තරප්පු වල එක පොදියක ශිෂ්‍යෝ සිය ගණන් ගුලි ගැහිලා ඉන්නේ. එතකොට මේ මේ වෛරසය පැතිරෙනවා නම් පැතිරෙන්න ඕනෑ තරම් ඉඩකඩ මේ විභාග මධ්‍යස්ථානවල හදලා බලාගෙන ඉන්නේ. එතකොට ඒක තමයි යථාර්ථය බවට පත් වෙලා තියෙන්නේ. ආණ්ඩුව පැත්තෙන් මේ විභාග පැවැත්වීම ක්‍රියාවලියට අදාළව සෞඛ්‍ය ආරක්ෂිතව ඒ විභාගය පවත්වන්න අදාළ කිසිම බැඳියක් වීමක් කරලා නැහැ. අපි දන්නවා ඡන්දෙට කලින් ආණ්ඩුව ඡන්දේ පවත්වා ගැනීම සඳහා විශාල මුදලක් වෙන් කරනවා. ඒතකොට ආණ්ඩුව පෙන්නවා අපි මහජන ආරක්ෂාව ගැන හිතනවා, වසංගතය පාලනය කරන්න කටයුතු කරනවා. මේ ගොඩක් දේවල් පෙන්නමින් ජනතාවගේ ඡන්දේ කඩා ගන්න කටයුතු කරාට මොකද අද කොටියගේ පුල්ලි මතුවෙන්න පටන් ගන්නවා. ඡන්දෙන් පස්සේ තමයි මේ මහත්තුරුන්ගේ සැබෑ ස්වරූපයේ එළියට එමින් තියෙනවා. ඡන්දෙට කලින් ඡන්දයක් ඉස්සරහට එන හින්දා තමන්ට බලය තහවුරු කරගන්න ඕන හින්දා නිරෝධායන රෙගුලාසි මේ තව ගොඩක් දේවල් කිව්වා. හැබැයි අද වෙද්දී වසංගතයේ පිළිබඳව
කිසිදු තැකීමක් නැතුව ජනතාවගේ ජීවිත දරුවන්ගේ ජීවිත අවධානමට ලක් කරමින් තමයි මේ ක්‍රියාවලිය අද ඉස්සරහට යමින් තියෙන්නේ. මේක බරපතල කාරණා. සමහර විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ගත්තට පස්සේ ඒවට මේ පළාත් කිහිපයක ගුරුවරු වෙනවා. එතකොට ඒ වගේ අඩුම ගානේ පොලින් නැහැ. සිංක එකක් හයි කරලා නැහැ. එතකොට දැන් මේ වගේ පැතිරෙන්න බැරිද? එතකොට මේ අවධානම මේ බලධාරීන් දකින්නේ නැද්ද? අපට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි ඒක. ඒ වගේම තමයි දැන් අපි අහන්නේ දැන් මේ රුපියල් 1000කින් මොකද කරන්නේ? දැන් අමාත්‍යංශවලට මුදල් වෙන් කරගනිද්දී බිලියන ගණන් වලින් තමයි මුදල් වෙන් කරගන්නේ. එතකොට දැන් රටේ අධ්‍යාපනයට පොදු ජනතාවගේ වැඩ කටයුතු වලට ඒවට මුදල් වෙන් කරගනිද්දී ඒවට 100 වලින් 500 වලින් 1000 වලින් තමයි මුදල් වෙන්නේ. එතකොට දැන් මේගොල්ලෝ මේ අධ්‍යාපනයේ මුදල් වෙන් කරද්දී හිතන්නේ 950 ගණන් වල උද්දමනයට අද්ද. ඒගොල්ලොන්ට මුදල් වෙන් කරගද්දී හිතනවා 2100 වගේ උද්දමනය ගැන තක්සේරු කරලා තමයි ඒගොල්ලොන්ට මුදල් වෙන් කරගන්නේ. ඉතින් අහන රුපියල් 1000කින් කරන්න පුළුවන් දෙයක් නැහැ. එතනම තියෙනවා මේ නොසලකා හැරීම. මේ නොතකා හැරීම එතනම තියෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි අද මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් පාසල් ඉස්සුව ගණනාවක් රෝගයට උදු වෙලා තියෙනවා. ඒ වගේම සමහර මධ්‍යස්ථානවල මේ පරීක්ෂකවරු, ගුරුවරු ඒගොල්ලෝ නිරෝධායනයට දාන්න සිද්ධ වෙලා තියෙනවා. මේක තව කොයිතරම් දුරට පැතිරෙයිද කියලා අපිට කියන්න බෑ. දැන් මේ විදිහට නම් යන්නේ මේක බරපතල අනුතුරුදායක තත්වයකට ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අනෙක් පැත්තෙන් ගත්තට පස්සේ දැන් නිරෝධායනයට ලක් වෙලා ඉන්න සිසු විභාගයට ලියද්දී එතකොට ඔවුන් වෙනම හුදකලා කරලා අනෙකුත් සිසුන්ට වසංගතය නොයන විදිහට වැඩපිළිවෙලක් තියෙනවා. අර බොහෝ තැන්වල එවැනි වැඩපිළිවෙලක් නැහැ. සමහර තැන්වල නිරෝධායනයට වෙලා හිටපු ශිෂ්‍යොත් සාමාන්‍ය ශිෂ්‍යොත් එක්ක එකට විභාගය ලියපු අත්දැකීම් තියෙනවා. එතකොට මේ නිසා අද සිසුන්ගේ ජීවිත පරපතල අවධානමකට ලක් වෙලා තියෙනවා. දැන් ඒ කියන්නේ මරණය පෙනිපෙනී තමයි දැන් විභාගෙට ලියන්න වෙලා. බොහෝ ශිෂ්‍යෝ විභාගයට යන්නේ බයෙන් ගහී ගහී. මොකද මේක මාරාන්තික වෛරසයක්. එතකොට විභාගේ නොලියත් බෑ. වසංගතය නිසා යන්නත් බය. එවැනි දෙගිඩියාවකින් තමයි අද ශිෂ්‍යවන්ට විභාගයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒකේ වගකීම ආණ්ඩුව ගන්නු. මොකද ආණ්ඩුවට වැඩපිළිවෙලක් තිබුණා නම් මේක මෙහෙම වෙන්නේ නැහැ. අනිත් එක තමයි දැන් මීට පෙරත් විවිධ බෝවන රෝග තියෙන ශිෂ්‍යෝ විභාගයට ලිව්වා ඉදිරිපත් වුණා. පැපොල, සරම්ප, එතකොට ඇසිලෙඩ්, කම්මුල් ගාය වැනි විවිධ බෝවන රෝග තියෙන ශිෂ්‍යෝ විභාගයෙන් ඔලිය හිටියේ නැහැ වෙනදත් ඔවුන් විභාගයට ඉදිරිපත් වුණා. විභාගයට ඉදිරිපත් වුණා විතරක් නෙමෙයි අනිත් ශිෂ්‍යොන්ට මේ ලෙඩේ බෝවුනෙත් නැහැ. මොකද ඔවුන් වෙනම කාමරයක තියලා එහෙම නැත්නම් අනිත් ශිෂ්‍යෝන්ගෙන් දුරස්ව තියලා ඔවුන්ට විභාගයෙන් ලියන්න අවස්ථාව සලසල් දීපු ඉතිහාසයක් තියෙනවා. එතකොට එහෙම තත්ත්වයක් තියෙද්දි එහෙම ඉතිහාසයක් තියෙද්දි දැන් මේ වගේ බරපතල බෝවන රෝග මාරාන්තික වෛරසයක් එක ගණදුණු කරද්දී දැන් මේ ආණ්ඩුව ගණදුණු කරන්නේ ඊටමත් අඳබාල බොළඳ විදිහට. එතකොට ඒක බරපතල තත්ත්වය. ඒ වගේම තමයි දැන් ශිෂ්‍යෝ ඇඳිර නීති පනවා තිබෙන ප්‍රදේශවල ශිෂ්‍යන්ගේ ප්‍රවාහණයට අදාළ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා විභාග මධ්‍යස්ථානයකට විවිධ ප්‍රදේශවලින් ශිෂ්‍යෝ එනවා. එතකොට ඒ හැම තැනකටම ශිෂ්‍යෝ ප්‍රවාහණය කිරීමට අදාළ කරන පහසුකම් නැහැ, ප්‍රවාහන පහසුකම් නැහැ, බස් රථ දාලා නැහැ. උඩ ඒකේ ප්‍රතිඵලය තමයි සමහර විභාග පරීක්ෂකවරු කියනවා සමහර ශිෂ්‍යෝ කිලෝමීටර 10ක් 15ක් පයින් ඇවිල්ලා තියෙනවා. එතකොට කිලෝමීටර 10ක් 15ක් දුරෙන් ඉඳලා විභාග මධ්‍යස්ථානයකට ත්‍රිවිල් එකකින් එනවා කියලා හිතුවොත් රුපියල් 1000ක් 1500ක් ගෙවන්න වෙයි. එතකොට දවසකට රුපියල් 2000ක් වෙන් කරන්න ඕන ප්‍රවාහන කඩිනු සඳහා විතරයි. ඒ කියන්නේ නැතිබරි දෙමව්පියන්ගේ දරුවන්ට විභාගයට ලියන්න බැරි තත්වයක් ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා දැන් මේ ඇඳිරු නීතිය පනවා තිබෙන ප්‍රදේශවල ආර්ථික කටයුතු වෙන හිටලා තියෙන ඔවුන්ගේ දෛනික ආදායම් මාර්ග මුළුමනින්ම බිඳ වැටිලා තියෙන්නේ. කන්න බොන්න විදියක් නැහැ. දරුවන්ට මේ තුන් වේල ඔයාලා දෙන්නේ කොහොමද කියන අර්බුදයකට ඒ දෙමව්පිය මුණ දීලා ඉන්නේ. එහෙම තත්වයක් ඇතුලේ දැන් වීල් හයර් කරගෙන දාස් ගණන් ගෙවලා දරුවෝ විභාගෙට එක් කරගෙන. ඒකට ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ නැද්ද? ඒ ශිෂ්‍යෝ විභාගයට ගේන්න අදාළ කරන ප්‍රවාහන සේවයක් සපයන්නේ. එහෙම වැඩපිළිවෙලක් මේ ආණ්ඩුවට.
එතකොට මෙවැනි බරපතල ප්‍රශ්න ගණනාවකට අද මේ විභාගයට පෙනීම ශිෂ්‍ය මුණ දීලයි. එතකොට ඒ විතරක් නෙමෙයි. මේකේ තියෙන ඊළඟ බරපතලම කාරණේ තමයි දැන් මේ විභාග මධ්‍යස්ථානවල සිසිඳු ආරක්ෂිත වැඩපිළිවෙලක් නැතුව ලෙඩේ පැතිරෙන්න ඉඩ හැරලා ඊට පස්සේ නිරෝධායන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද? ඒක තමයි බරපතල කාරණේ. අපි දන්නවා දැන් මේක මේ වසංගතය අපේ රටෙන් තුරන් කරා අනිත් ලෝකයේ කිසිදු රටකට බැරි විදිහට අපි මේක පරාජය කරන්න සමත් වුණා කියලා කයිවාරු ගහගා හිටියේ. එතකොට දැන් නැවත රට මුළු රටම අවදානමට ලක් වෙලා තියෙනවා. ඒ අවදානමට ලක් වුණේ කොහොමද? කාගේ වරදින්ද? ජනතාවගේ වරදින්ද? ඒතර ආණ්ඩුවේ නොසැලකිල්ල හිතුවක්කාරකම නිසා තමයි මේක මෙහෙම වුනේ. එතකොට බ්‍රැන්ඩිස් පොකුර බ්‍රැන්ඩිස් පොකුර කියා ඉන්නවා. කොහෙන්ද බ්‍රැන්ඩිස් එකට වෛරස් එක ආවේ? ඒතර ඒක හොයා බලන්න කවුරුත් නැහැ. දැන් කිසිඳු ආරක්ෂිත වැඩපිළිවෙලක් නැතුව රට පුරා වෛරසය පැතිරෙන්න ඇරලා ජනතාව ලෙඩ වුණාට පස්සේ තුවක්කු අරගෙන යනවා ගෙදරට. ලෙඩ වෙච්ච පුරවැසියාට තර්ජනය කරනවා. බල්ලෝ බලල්ලෝ වගේ කණෙන් ඇදගෙන කුදලාගෙන එනවා නිරෝධායන මධ්‍යස්ථානවල. කුකුල් කොටුවල වගේ හිර කරලා තියාගන්නවා. හැබැයි දැන් ලංකාවට වෛරස් එක ආවේ කොහෙන්ද කියලා හොයලා බලන්න. බ්‍රැන්ඩික්ස් එක වටලන්න හරි. එතකොට ඒකට අදාළ පරීක්ෂණයක් කරන්න හරි තුවක්කු අරගෙන යන්නේ නැහැ. මේක තමයි ඇත්ත. දැන් විභාග මධ්‍යස්ථාන වලට අදාළවත් මේක තමයි කතාව බවට පත් වෙලා තියෙන්නේ. කිසිදු ආරක්ෂිත වැඩපිළිවෙලක් නැතුව මේ විභාග පැවැත්වීමේ ක්‍රියාවලිය ඇතුලේ ශිෂ්‍යොන්ට සහ ගුරුවරුන්ට වෛරස් එක පැතිරෙන්න අරලා පැතිරෙන්න හරි පැතුරුනාට පස්සේ ලෙඩේට ගොදුරු වුණාට පස්සේ අන්න තුවක්කු අරගෙන ගෙදරට. එතකොට දැන් අපි තමයි මහා අපරාධකාරයෝ බවට අපි පත් වෙනවා. එතකොට එහෙම තමයි අද කටයුතු සිද්ධ වෙමින් තියෙන්නේ. දැන් මේකේ තාම ඛේදනීය කනගාටුදායක කාරණේ තමයි අපි දන්නවා අර කෑගල්ල රෝහලේ වෛද්‍යවරයා මේ පොසිටිව් වුණාට පස්සේ වෛරසයට උදුරු වුණාට පස්සේ ඇය මුහුණ දීපු අත්දැකීම ඇය සටහන් කරලා තිබුණා. එතකොට ඒක දැන් මේ රටේ උසස් පෙළ ලියන බොහෝ ශිෂ්‍යෝගේ අත්දැකීම ඒක ප්‍රසිද්ධ නොවුණත් අවධානයට ලක් නොවුණත් කියලා අපි හිතමු. ඒ නිසා දැන් මේ මේ මේක තමයි ඇයි තමන් මුහුණ දීපු අත්දැකීම සටහන් කරලා තිබුණු විදිය. ඇය කියනවා දැන් මේ වන විට මගේ දියණියන් දෙදෙනා වයස 15 සහ 20 හිටියේ ගෙදර. ඒ වෙලේ ඔවුන්ව බලාගන්න උනේ සර්වන්ට්. එයාගේ අතේ අස්තියක් බිඳිලා පොප් බෑග් ස්ලැබ් එකකුත් දාගෙන ඉන්නේ. ඒ අයව හදිසියේ රාත්‍රියේ නිරෝධායනයට ගෙනියාම ගැන සියලු දෙන කම්පණයට පත් වුණා. ඔවුන්ව පත් කළ අපහසුතාවයෙන් COVID-19 පාලනයේ අමානුෂික පැත්ත එදා දැකගන්නට ලැබුණා. එක්සෑන් දවසේ මගේ ලොකු දුව බලාපොරොත්තු රැසක් සමග පසුදිනේ විභාගයට මුහුණ දෙන්න හිටියේ. අවසාන තුන්වෙනි අවුරුද්දේ තමයි තුන්වෙනි වතාවට තමයි ඇය විභාගයට ඉදිරිපත් වෙන්නේ. එක්සෑන් දවසේ පාන්දර 12:50ට ආමියකින් කෝල් කරලා මට සැරෙන් කිව්වා දුවව මාතරට අරන් යනවා කියලා. දවසකට රුපියල් 7500 ගානේ ගෙව්වොත් හොටෙල් එකක ඉන්න පුළුවන්. එහෙම වුණොත් විතරක් විභාගයට යන්න අවස්ථාව ලැබෙනවා කියලා. ඒකර මොකද්ද හමුදාව ඒ වෛද්‍යවරයාට කෝල් කරලා තර්ජනය කරලා කියන්නේ? දරුවා හෙට විභාගෙ ලියනවද නැද්ද කියන එක ඒගොල්ලන්ට අදාළ නැහැ. මාතරට අරගෙන යන්න. රුපියල් 7500ක් ගෙවුවොත් හෝටලේක තියලා විභාගයට යවන්න පුළුවන්. එහෙම නැත්තම් විභාගයට යවන්න බෑ. එතකොට දැන් මේ වෛද්‍යවරිය වෛරසය හදාගත්තේ තමන්ගේ කැමැත්තෙන්. එතකොට දැන් මේ වෛරසය වැළඳෙන එක අපරාධයක්ද? එතකොට ඒ දරුවට විභාගයට ඉදිරිපත් වෙන්න බැරි මට්ටමට, ඒ කියන්නේ විභාගයේ ලියන්න ඉඩ නොදී අර නිරෝධායන මධ්‍යස්ථාන නැමැති හිරකඳවුරකට ගිහින් දාන්න තරම් බලපෑම් කරන්න හමුදාවට තියෙන අයිතිය මොකද්ද? එතකොට මොකද්ද මේක අපරාධයක්ද අද වෛරසය හැදෙන්නේ? දැන් මෙන්න මේ විදිහට දැන් හමුදාව මැදිහත් වෙලා ලෙඩ්ඩු පස්සේ පන්නලා තුවක්කු මානලා තර්ජනය කරලා බලපෑම් කරලා පස්සේ රෝගී ලෙඩේ හැදුනට පස්සේ රෝගීන් සැඟවුනාම ලෙඩ්ඩුන්ට බයි. ඒක තමයි අර සිද්ධ වෙන්නේ. මෙන්න මේක තමයි නිරෝධායන ක්‍රියාවලිය ඇතුලේ තියෙන අති අමානුෂික ස්වභාවය. එතකොට දැන් මේ වෛද්‍යවරියගේ අත්දැකීම යම් හෝ සිවිල් බලයක් තියෙන
වෛද්‍යවරුගේ කතාව මේක නම් සමාජයේ අනිත් පීඩිත හඬක් නැති දෙමව්පියන්ගේ දරුවන්ගේ තත්ත්වය මොකක්ද? මේ හැමතැනම නිරෝධායන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙහෙම. හමුදාව බලහත්කාරය යොදාගෙන ඒ දරුවන්ගේ අධ්‍යාපනය ගැනවත් මිනිසුන්ගේ ජීවිත ගැනවත් ඒ කිසිවක් නොතකා බලහත්කාරයෙන් කුදලාගෙන යනවා. කුදලාගෙන ගිහිල්ලා මේ අපරාධකාරයන්ට වගේ සලකනවා. දැන් වසංගතය හැදෙන එක අපරාධයක් නම් එතකොට ඒ අපරාධේ කවුද කරේ? වසංගතය ලංකාවට එන්න ඉඩ දීපු ඉඩ දීලා බලාගෙන හිටපු ජනාධිපතිවරයා ඇතුළු මේ බලධාරීන්නේ මේකේ අපරාධකාරයෝ බවට පත් වෙන්නේ. එහෙම නැතුව මේ රටේ සාමාන්‍ය පුරවැසියෝ නෙවෙයි. එතකොට අද මෙන්න මෙවැනි බරපතල තත්ත්වයක් අද මේ වසංගතයත් එක්ක නිර්මාණය වෙලා තියෙනවා. එතකොට අපි ආණ්ඩුවට අවධාරණය කරලා කියනවා මේ විභාග පැවැත්වීමේ ක්‍රියාවලිය ඇතුලේ නිර්මාණය වෙලා තිබෙන මේ ගැටලු වහාම නිවැරදි කරන්න කටයුතු කරන්න. මේ රුපියල් 1000ක් 1500ක් දීලා මේ පාසල්වල විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන්න බෑ. ඒකට ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබා දෙන්න කටයුතු කරන්න. ඒ වගේම දරුවන්ට විභාගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් විදිහට ඒ අවශ්‍ය කරන පහසුකම් සලසන ප්‍රවාහන පහසුකම් ලබා දෙන්න කටයුතු කරන්න. එහෙම නැතුව මේ දරුවන්ගේ ජීවිත විනාශ කරන්න හදන්න එපා. අපි ආණ්ඩුවට ඒ බලපෑම කරමු. ඒ විතරක් නෙමේ ජනතාව තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. දැන් මේ පාලකයෝ මේ ආණ්ඩුව වැඩ කරන විදිහ ගැන. එතකොට මේක තමයි අද රට තුල නිර්මාණය වෙලා තිබෙන තත්ත්වය. අපි දන්නවා දැන් 3/2ක බලයක් ආණ්ඩුවට දුන්නා. ඒ 3/2ේ බලය ආණ්ඩුව ඉල්ලුවේ රටට වැඩ කරන්න ජනතාවට වැඩ කරන්න. දැන් අපි අහනවා මේ ජනතාවට වැඩ කරන විදිහ. දැන් මේ ආණ්ඩුවට කතරේ ගහපු 69 ලක්ෂයක් ජනතාව තමයි මේ පීඩාවට පත් කරමින් තියෙන්නේ. ඔවුන් තමයි මේ පීඩාවට පත් කරමින් තියෙන්නේ. එතකොට දැන් මේ නිරෝධායන ක්‍රියාවලිය මේ වසංගතයට මුහුණ දෙන ආකාරය එතකොට ආණ්ඩුව වැඩ කරන පිළිබඳව ආණ්ඩුව කාටද වග කියන්නේ කියන එක පිළිබඳව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකද්ද කියන එක පිළිබඳව ප්‍රකාශනයක් බවට පත් වෙලා තියෙනවා. දැන් අද ආණ්ඩුවට වසංගතය පාලනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. වසංගතයෙන් ජනතාව ගොඩ ගන්න අවශ්‍යතාවයක් නැහැ. මැතිඅමතිවරු කියන කරන දේවල් දිහා බැලුවට පස්සේ ඒක පේනවා. දැන් වෙළඳ කලාපවල රෝගේ වේගෙන් පැතිරෙනවා. හැබැයි අමතිවරු කියන්නේ මොකද්ද? කර්මාන්තශාලා වහන්නේ නැහැ. මිනිස්සු මැරුණත් කර්මාන්තශාලා පවත්වාගෙන යනවා. ජනතාවට එන ගැහුවත් කමන්නේ ආණ්ඩුවට වැදගත් ආර්ථිකය විතරයි. උතුර මේක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත් වෙලා තියෙන්නේ. ඒකට හැම තැනම මෙවැනි වටපිටාවක් අද නිර්මාණය වෙලා තියෙනවා. දැන් ආණ්ඩුව හදනවා වසංගතයක් දඩමීමා කරගෙන. දැන් වසංගතයට කෝගෙම අවධානය යොමු වෙලා තියෙනවා. දැන් වසංගතයක් දඩමීමා කරගෙන වසංගතයේ අස්සෙන් දැන් අර ඒකාධිපති ව්‍යවස්ථාවක් සම්මත කරගන්න හද. දැන් ආණ්ඩුවේ මුළු අවධානයම තියෙන්නේ වසංගතයේ පාලනයට නෙමෙයි. වසංගතයේ ඔහෙ ගියදෙන් වසංගතයේ මිනිස්සු කුදුරෙද්දෙන් නැරෙද්දෙන් ඒක කමක් නැහැ. ආණ්ඩුව දැන් දගලන්නේ විශ්ව සම්මත කරගන්න සහ ඒකාධිපති බලයක් Taman වටා ගොනු කරගන්න. මේක තමයි අද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත් වෙලා තියෙන්නේ. අපි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය දැඩි ලෙස හලා දකින්නවා සහ මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා මෙන්න මේ ක්‍රියාවලියට රැහිව පෙළ ගැහෙන්න ආණ්ඩුවට විරෝධය පළ කරන්න. ආණ්ඩුව වහාම මේ විභාග පැවැත්වීමේ ක්‍රියාවලිය ඇතුලේ මේ තිබෙන ගැටලු නිවරදි කරලා දරුවන්ගේ ගුරුවරුන්ගේ ආරක්ෂාව සහතික කරන්න කටයුතු කරේ නැත්නම් ගුරු සංගම් විදියට ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්න අපි පසුබට වෙන්නේ නැහැ. මේකට එරෙහිව දැවැන්ත බලයක් විරෝධයක් ගොඩනගන්න අපි පසුබට වෙන්නේ නැහැ. අපි වෙතනට තල්ලු කරන්නේ නැතුව මේ ප්‍රශ්න වහාම විසඳන්න කටයුතු කරන්න කියන බලපෑම අපි ආණ්ඩුවට කරනවා.